ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් ඔබ මේ සූදානම් වන්නේ බුදුරණවහන්සේ දේශනා කරන්නට එදෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. බුදුරණවහන්සේ දේශනා කරන්නට එදෙන උතුම් ධර්මය අපට මේ ලෝකේ අහන්න ලැබෙන එක මනුස්ස සත්‍යයක් ලැබපු අප ලබන මහානීය භාග්‍යවන්ත අවස්ථාවක් වෙනවා. ඉතින් මේ බුදුරණවහන්සේ දේශනා කළ ධර්මය අපට නිවැරදිව ඉගෙන ගැනීමට නම් අපි ඉස්සරලාම ඒ ධර්මයේ තුල තියෙන විදිය බලන්නට වෙනවා. එහෙම නොබැලුවොත් අපට කවදාවත් ඒ ධර්මය නිවැරදිව ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වැඩසටහන මුළුල්ලේම අපි කරගෙන ආවේ සතිපට්ඨානයේ තුල තියෙන විවිධ අනුපස්සනාවන් සාකච්ඡා කරපු එක. ඉතින් අද අපට ඉදලා තියෙන්නේ ආර්ය සත්‍ය අනුපස්සනාව සත්‍යපබ්බය. සත්‍යපබ්බය පළවෙනි කොටස ගිය මාසික කළා දුක්ඛාර සත්‍යයට පැහැදිලි කිරීම. අද අපිට කතා කරන්න තියෙන්නේ සත්‍යපබ්බයේම දෙවෙනි කොටස තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව කතා කරන එක. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරනකොට ඒ ආර්ය සත්‍ය ධර්මය බුදුරයන් වහන්සේලාට ආවේනික වූ ධර්මයක්. බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයක්. එක අවස්ථාවක අහනවා බුදුරන් වහන්සේ භික්ෂුන්ගෙන්, මහණේ නුඹලා මම දේශනා කරපු ආර්ය සත්‍ය දැනගෙන තියෙනවද කියලා. එතකොට භික්ෂුවක් පැහැදිලි කරනවා එහෙම දැනගෙන තියෙනවා කියලා. මොකද්ද මම දේශනා කරපු ආර්ය සත්‍ය ඔබ දැනගෙන තියෙන විදිය. ඉතින් බලන්නකෝ බුදුරන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය. දැන් අපි අද ගොඩක් වෙලාවට බුදුරණවහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය කියන එකට නෙමෙයි යන්නේ, අපට තේරෙන ආර්ය සත්‍ය. අපි මේ ලෝකයේ තුල අපේ ජීවිතේට යම් කිසි විදිහකටද යමක් වැටහෙන්නේ මෙන්න මේ කාරණාව අපි අද ආර්ය සත්‍ය හැටියට අපි විග්‍රහ කරගන්නවා. දැන් ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට ඒකේ තියෙන කරුණු ටික අපි මඟ දැන් ගිය සති සාකච්ඡා කරා. ඒ විග්‍රහය සනිකර වැරදි කියලා. ඒ වගේම දැන් දුක හට ගන්නවා කියනකොට අපි අර ලෝකේ මට්ටමින්, ඒ කියන්නේ ලෝකේ මට්ටමින් කියන්නේ අපි ඒක ඇත්තරම නිවැරදිව නෙමෙයි, ඒ කියන්නේ අඥානකම මත පාදක වෙලා අපි විග්‍රහයක් දෙන්නේ. ඒ කියන්නේ විග්‍රහයම අඥාන මත. දැන් අපි මෙහෙම කාරණාවක් මම කියන්නම්. හරි, දුක හටගන්නේ ආසාවෙන්. ඒක හරි. දැන් අපි ආසාවෙන් දුක හටගන්නේ කිව්වට අපි ආසාවෙන් නැත්නම් තණ්හාවෙන් දුක හටගන්නවා කියන කාරණාව ඔබ කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද? තණ්හාවෙන් දුක හට ගන්නවා කියන එක අපි නිකන් ඔහේ හිතිල්ලක් කරන්නේ. තණ්හාව කියලා දුක හට ගැනීමට හේතුව තණ්හාව කියලා අපි නිකන් හිතින් ගොඩනගාගත්ත මනක් කල්පිත මනෝ සංකල්පයක්. තණ්හාව කියන්නේ මොකද්ද? දුක හට ගන්න තණ්හාවෙන් නම් හරි. දැන් තණ්හාව කියන්නේ මොකද්ද? දැන් අපි තණ්හාව කියන්නේ මොකද්ද කියන කාරණාවක් අපට කතා කරන්න බැරුව අපි නිකන් එක මනෝලෝකයක් දානවා. මේකයි තණ්හාව, මේකයි තණ්හාව, මේකයි තණ්හාව කියලා. අපි තණ්හාව හොයන්නේ නැතුව තණ්හාව කියන කාරණාව පිළිසිඳ නැත්නම් ඒක තණ්හාව කියන පැහැදිලි කිරීම මොකද්ද කියලා හොයන්නේ නැතුව අපි මොකද කරන්නේ? නිකන් ඔහේ බලන්න නිකන් කටට එන්න හේ කියනවා. තණ්හාවෙන් දුක හට ගන්නවා. තණ්හාවෙන් දුක හට ගන්නවා. ආසාවෙන් දුක හට ගන්නවා. ඡන්දයෙන් දුක හට ගන්නවා. තණ්හාව කියන කාරණාව, ආසාව කියන කාරණාව, ඒකේ කෘත්‍ය, ඒකේ යෙදීම, මේ සියල්ලක්ම වචනයකට සීමා වෙන්නේ නැති, හිතලුවකට සීමා වෙන්නේ නැති අර්ථයක් වෙන්නට ඕනේ. එහෙම එකක් නැතුව අපි කතා කරන්නේ. ඒ වගේම තමයි බුදුරණවහන්සේ පෙන්වන ආර්ය සත්‍ය ධර්මයේදී පින්වතුනි මේ මම ඔබට කලින් පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. අඥානකම නිදුරවන්නේ. එතකොට දැන් අලුත් දෙයක් නෙමෙයි, ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. හැබැයි පැහැදිලි කරලා තියෙන කාරණාවේ ලෝකයට හම්බ වෙන විදිහ විග්‍රහයක් නෙමෙයි. ලෝකයට හම්බ වෙන්නේ ලෝකය හරියට ඒක නොදකින නිසා. ඒ හරියට දකින්න ඕන විදිහට බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. හරියට දකින්න ඕන විදිහට බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. නැත්නම් අපි තණ්හාවෙන් තණ්හාවෙන් කියලා කියන අපි මේකේ මොකක්ද මේ තණ්හාවෙන් කියන්නේ කියන කාරණාව බලන්නේ නැහැ. සයිකෝ හොඳට තේරුම් ගන්න. ඉතින් අද සමුදය ගැන කතා කරොත් එහෙම සත්‍යපබ්බේ
කතමංච බික්කේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා පැහැදිලි කරනවා. මොකද්ද මහණෙනි මේ දුක්ඛ හට ගන්නවා කියන ආරි සත්‍යය? එහෙනම් දුක්ඛ හට ගන්නවා කියන ආරි සත්‍යය. මොන බලන්න ඉස්සල්ලාම් පැහැදිලි කරන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත් සත්‍රාභි නන්දිනී සේයති නම් කාම තණ්හා භව තණ්හා ඉභව තණ්හා. දැන් බලමු මේ විග්‍රහය. මොකද්ද යම් මේ තණ්හාවක් තියෙනවා මොකද්ද ඒක? පෝනෝ භවිකා නැවත පැවැත්ම ඇති කරන නැවත, ඒ කියන්නේ නැවත පැවැත්ම කියනකොට පින්වතුනි මොනම හෝ පැවැත්මක්, කුමන හෝ පැවැත්මක්. හොඳට තේරුම් ගන්න ඒක. දැන් අපිට හිතමුකෝ මෙහෙම, ඔන්න කෙනෙකුට හිතෙනවා ඕනි මේ තණ්හාවෙන් අට ගන්නවා කියන්නේ මේ තණ්හාවෙන් අට ගන්න හැටි. දැන් ඒ තණ්හාවෙන් අට ගන්න හැටිද යාට ඇති උනේ නැත්තම් තණ්හාවෙන් අට ගන්නවා කියලා නැවත පැවැත්මක් සිද්ධ වුණාද? නැවත පැවැත්මක් සිද්ධ වුණේ ආ මේ තමයි දුක, මේ ජාති දුක, ජරා දුක, ආ මේ 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 තණ්හාව නිසා හට ගන්නවා, හතුරින් පිළිගන්න නිසා හට ගන්නවා කියලා පවතිනවා. ඒ විදිහට පවතිනවා. ඉතින් මේ පවතිනවා කියන කාරණාව ඥානයක් නැහැනේ. ආයි පවතමින් තමයි පැවතීමෙන් හට ගන්නවා කියලා හිතන්නේ. තණ්හාවෙන් හට ගන්නවා කියලා හිතන්නේ. නැවත පවතිනවා. එතකොට පෝනෝ භවිකා කියන කාරණාව ප්‍රායෝගික ඉදීමේක දකින තැනදී තව එකක් පැවැත්මක් වෙන්න ඉඩක් නැහැනේ. එහෙනම් ප්‍රායෝගික දැකීමක් නැති තැනදී පෝනෝ භවිකා කියන කාරණාව කල්පනාවක් කරමින් මේකයි පෝනෝ භවිකා බව කියන්නේ කියලා කල්පනා කරමින් ඒ කාරණාව එක පවතිනවා. එහෙනම් ප්‍රායෝගිකත්වයේ තුල ප්‍රතිපදාවක් එදිලා නැහැ. මනෝලෝකයක කල්පනාවකයි ඉන්නේ. තේරුම් ගන්න. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. නන්දි කියන්නේ සතුටු වීම. කෙනෙක් සතුටු වීම කියන එක නෙමෙයි. නන්දිය රාග බව, නන්දි රාගව සතුටු වීම, ඇලීම බව, අන්නේ සහගත ස්වභාවය. ඒ කියන්නේ පැවැත්ම කියනතොර දැන් අපට නන්දිය කියන මොකක්ද කියන්නේ කාමයේ කියන එක විතරනේ. කාමයේ පෝනෝ භවිකා නැවත පැවැත්මක් කියන කාරණාවෙක්. අන්න ඒ ඒක ලැබ ගැනීම එකත් එක්ක. తత్ర తత్రాభి නන්දිනි. ඒ ඒ කාරණාවෙක අභිනන්දනයක් වෙනවා. ඒ කාරණාව එක්ක අපි ඒ කියන්නේ අභිනන්දනයක් වෙනවා නිසානේ ඒක ලැබගන්නේ. ඒකමයි පැවැත්ම. දැන් අපි හිතමුකෝ එහෙම දුක්ඛ කියන්නේ ජරාව, ජාතිය දුකක්, මේ හටගන්නේ තණ්හාවෙන්, මෙහිමයි හටගන්නේ කියලා ඔන්න කෙනෙකුට ඒ තැන අභිනන්දනය කරනවා. කොහොමද මොකද අභිනන්දනය කරන තැන? තණ්හාවෙන් තමයි මෙන්න මේ ජාතිය කියන්නේ කටගන්නේ, මෙතන මේ ඉතර වෙන එකක් තියෙන, මෙතන අල්ලගන්න එකක් නෙමෙයි තියෙන්නේ කියන ඒ තැන ලැබගන්නවා. ඒ මොකද්ද? පෝනෝ භවිකා తత్ర తత్రాపి నందిని నంది రాగ సహగతా කියන්නේ තමයි. ඒ කාරණා දැන් ඔය ලැබ ගැනීම එක්ක එදෙනකොට හැම වෙලෙම මොකද තියෙන්නේ? සක්කායනේ නේ. ආ මේක සක්කායයි, ඔන්න සක්කාය සම්මුදේ මෙහිමයි කියලා ඒ කාරණා තුළ ලැබ ගන්නවා. අරක මනෝලෝකයක් කියලා. යෙදෙන කාරණාව ලැබ ගන්නවා අරක මනෝලෝකයක් කියලා. මඤ්ඤණාවක විග්‍රහයකට ගිහිල්ලා යෙදෙන කාරණා ලැබගෙන. කොහෙද සමුදේ තණ්හාවට හොයාගන්නේ නේද? මේක පිටුතුනි කිසිදු විදියකින් තමන්ට ස්වාධීන වෙලා හොයාගන්න වැඩ පිළිලක් නෙමෙයි. තමන්ට ස්වාධීන වුණොත් එයාට කවද එයා කොහින් ගියත් සක්කායමයි. එතන ඉඳ දෙන්න නැති වෙන විදියටයි බුදුරණවහන්සේ ධර්මයේ දීලා තියෙන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ සංකාසන සූත්‍රයේ ඒ ආදි දේශනා තුළ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යම් කිසි විදියකට හැඩයක් ඒකේ පෙනුමක් පැහැදිලි කරාද? ඒ වගේ මේකේ ව්‍යඤ්ජන, ඒ වගේ මේකේ විස්තර කිරිල්ලක් පැහැදිලි කරාද? මෙන්න මේ සියල්ලක අපමාණයි කියනවා. ප්‍රමාණ කිරිල්ලක් නෑ කියනවා. දැන් අපි ප්‍රමාණ කරනව නේද? ආ මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා ප්‍රමාණ කරනවා. ප්‍රමාණ කරනවා කියන තැනම ප්‍රමාණ කළේම තමන්ගේ පැත්ත දෙයක් අරගෙන ඒ කාරණාවේ ඥාණය නැතිව තව මේ තව විදිහකට ලැබගෙනමයි ප්‍රමාණ කරේ. අඥාණය මත ගොඩනැගිච්ච කාරණාව එකයි ප්‍රමාණ කරේ. බලන්නකෝ අහුවෙන අහුවිල්ල කොච්චරනම් අහුවෙනවා. අසාමාන්‍ය විදිහට අහුවෙනවා. හොඳට ඒක තේරුම් ගන්න. මොනවද ඒ සියයේදී දැන් කාමදන්න භවතන්නයි භවතන්න. අන්න ඒ වෙන සිද්ධියේ කරුණු තමයි මේ කාමය කියන තණ්හාව. එතකොට කාමීය තණ්හාව කියන මොකද්ද ඒක විග්‍රහය? කාමී කියන එකේ තණ්හාව කෘත්‍ය කියන්නේ මොකද්ද? පැවැත්මක් ඇති වෙන ඒතන හතුටින් පිළිගැනීම සිදුවෙන ස්වභාවය තමයි කාම. ඒ කාම ඒ ස්වභාවය. පැවැත්ම කියන ඒ ස්වභාවය. පැවැත්මක් ඇති වෙන, නැවත පැවැත්මක් ඇති වෙන ඒ ඒක හතුටින් පිළිගන්න ඒ ස්වභාවය.
ඉබහ බවතන්න. ඉබහවතන්න පැවැත්මක් අයින් වෙන්න. පැවැත්මකින් අයින් වෙන විදිහට තණ්හා හදන. කොහොමද? පැවැත්මකින් අයින් වෙන විදිහට පැවැත්මක් යෙදিলা. ඒ දැන් හතුනේ පිළිගන්න. දිට්ඨිගත සූත්‍රයේම හම්බුනේ. ඒ කියන්නේ කොහෙන් ගියත් ඉබවෙන බවස්සනිස්සන්න මහන්ස. සබ්බිතේ අනිසට්ටාව දානි. බවස්මාතු දානි. විභවයෙන් භවයේ නිස්සරණයක් හොයනවා. ඒත් භවයමයි. ඇයි? විභවකේ තණ්හාවක් තියෙන. දැන් ඔන්න සක්කා නිරෝධයක් එක්ක අපි කියලා අපි ඔන්න මොකක් හරි එකක් ඉක්මවන්නට කැමැත්තක් තියෙනවා. ඉක්මවීමක් යෙදෙනවා. දැන් ඒ ඉක්මවීම කියන පැවැත්ම යෙදিলা. ඒක විභව තණ්හාව. කොහෙන් ගියත් අහුවෙනවෑ ගැලවීමක් ඇත්තේම නැහැ. මොකද ගැලවීමක් ඇත්තේම නැති අවිජ්ජාශ්‍රව භවාශ්‍රව කාමාශ්‍රව ඕව පෙරට කරගෙන ඉන්නේ. මේ ගැලවීමකට ඉඩක් තියෙන්නේම එකම එක කාරණාවක් නිසා. මොකද්ද ඒ කාරණාව? කල්යාණ මිත්‍රයාට අනුගත වීම කියන කාරණාව නිසා. අනුගත වෙනවා කියන්නේ හිතීම නෙමෙයි. අනුගත වෙනවා කියන්නේ සිදුවීම. හිතීම නෙමෙයි. හිතීම අපි පුරුදු කරන්නට ඕනේ. මොකද සිදුවීමක් වෙන්නේ නැහෙනේ. ඒ නිසා හිතීමක් හුරු කරන්නට ඕනේ. හැබැයි හිතීමට නෙමෙයි අනුගත වෙනවා කියන්නේ සිදුවීමට. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මොන මේක විග්‍රහ කරලා පෙන්නනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරලා පෙන්නනවා. බලමු මොකේ විග්‍රහය.